Hari putih, warna kemai bawaan sih dengan sumber rakyat partai termalah adat bagi kunci bulan putara kontrol kesaya kita bela ini. Eh nampu teh, apa yang ada patang kamu sudah produk value ada produk Pradesh untuk miduli wisan di bela kila mes deng message dana bola kaya. Itu yang keran dari yang itu yang ya itu recording mereka balik mawasta malah ඉතින් අපි ගිය සතියේ ඔයාලත් එක්ක කතා කරේ පුතේ ලස්සන පාඩමක්. ඒ පාඩමට පොඩ්ඩක් එහා ගිහිල්ලා අද පොඩ්ඩක් අලුත් පාඩම අපි පටන් ගමු මැයි මාසේ පළවෙනි සතියේ. ඒ කියන්නේ ලබන සතිය අපි එක පටන් ගමු. අද අපි පොඩ්ඩක් දැනට ඉගෙනගත්ත දේවල් පොඩ්ඩක් මතක් කරගන්න ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න තමයි අද සූදානම් වෙන්නේ. හරි. මුලින්ම වචන ලියන පොත අරගෙන අපි මේ දාගන්න. ඒ කියන්නේ ඔයාලා වැඩ කරගත්ත පොත් ටික අරගෙන අද ගිය සතියේ වැඩ කරේ ඒ පොත අරගෙන දිනේ දාගන්න. හරි 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 හරි. තරු කාඩ් තියාගන්න ලිලක්ෂි තරු කාඩ් ටියෙන් අපි ලබන සතියේ වැඩි පටන් ගමු. මැයි මාසෙන් පටන් ගමු අලුත් පාඩම. නැත්තම් අතනම කරන්න ගියාම ඔක ප්‍රශ්නයක් වෙනවා. අපි ලබන සතියේ මේක පටන් ගමු. දිනේ දාගන්නද? හරි. දිනේ දාගත්තද? හරි. අංක 1 කියලා දාලා ප්‍රශ්නයක් ලියාගන්න මේ විදිහට. අංක 1 කියලා දාලා ප්‍රශ්නයක් ලියාගන්න. අංක 1 කියලා දාලා ප්‍රශ්නයක් ලියාගන්න. අංක 1 කියලා දාලා ප්‍රශ්නයක් ලියාගන්න. ලියාගන්න. හරිද? හරි නේද? හරි. ලියාගන්න පළවෙනි ප්‍රශ්නය. පහත සඳහන් හරි අවබෝධයෙන් ලියාගන්න. පහත සඳහන් පහත සඳහන් පහත සඳහන් කලබල නෑ. හෙමින් ලියාගන්න. පහත සඳහන් පහත සඳහන් පහත සඳහන් පහත සඳහන් සිංහල වචන වලට පහත සඳහන් සිංහල වචන වලට අපි මැයි මාසේ පළවෙනි සතිය අලුත් පාඩමට යම් අතරමඟ පාඩම පටන් ගන්න එක හරියන වැඩක් නෙවෙයි පහත සඳහන් සිංහල වචන වලට 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 ගැලපෙන 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 දෙමළ වචනය දෙමළ වචනය දෙමළ වචනය දෙමළ වචනය දෙමළ වචනය ලියන්න දෙමළ වචනය ලියන්න
විමල වචනය ලියන්න. විමල වචනය ලියන්න. විමල වචනය ලියන්න. හරිද? ප්‍රශ්නේ ලියුවද? ප්‍රශ්නේ ලියපු අත උස්සන්න පොඩ්ඩක් බලන්න. සර් පොඩි කෝප්පු සර් බලන්න අත උස්සන්න බලන්න පොඩ්ඩක්. හොඳයි. හරි. ලියාගන්න පළවෙනි වචනය පුතේ මම. කට්ටියට කරන්ට් එක නැහැ නේ. මොකද මේ කල්වරේ? ආ? හා මොකද කල්වරේ කට්ටිය? පළවෙනි වචනේ ලියාගන්න මම. ලියන්න ඉඳ තියන්න එලාව දෙනවා පළවෙනි වචනය මම. මම මම ලියන්න ඉඳ තියන්න දැන් ලියන්න එපා පිළිතුරු ඊළඟ වචනය ආයුබෝවන් 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 තුන්වෙනි වචනය ලියන්න තුන්වෙනි වචනය තුන්වෙනි වචනය නම නම තුන්වෙනි වචනය පුතේ නම 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 තුන්වෙනි වචනය නම තුන්වෙනි වචනය නම නම ඊළඟ වචනය ලියාගන්න ගම 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 ඊළඟ වචනය ලියාගන්න මගේ 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 ඊළඟ වචනය පුතේ වයස 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 ඊළඟ වචනය ඔබේ 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 ඊළඟ වචනේ පුතේ මට 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 ඊළඟ වචනය පුතේ කුමක්ද 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 කුමක්ද
Kumakda? 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 Ilang wacana putih kohomada? 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 Antim wacana liya ganna koheda? Koheda? කොහෙද දිනුවනි වචන කීයද එකොළහයි සර් වචන 11යි අපි වචන 15ක් වෙන්නම ලියමු පුතේ 12 වෙනි වචනයක් ලියාගන්න 12 වෙනි වචනය අම්මා වචන 15ක්ම ලියමු එතකොට හරි 12 වෙනි වචනය අම්මා Amma 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 Adutta shol Viduhal patituma Igena gatta wacana Viduhal patituma අද මෙච්චර දවසක් ඉගෙන ගත්ත දේවල් වලින් ප්‍රශ්න හරිම නියමයි පට්ට නියමයි ඒක විදුහල් ප්‍රතිතුමා විදුහල් ප්‍රතිතුමා මට වචන 15ක් වුණාම මේ උදුලි පොඩ්ඩක් අත උස්සන්න විදුහල් ප්‍රතිතුමා ඊළඟ වචනේ පුතේ තාත්තා 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 ඊළඟ වචනය අයියා අයියා උදුලි වචන 15ක් වුණාම කියන්න අයියා වචන 15යි සර් ආ හරි වචන 15යි තග්ගාල ලියන්න බලන්න කට්ටිය ඔය වචන 15ට ගැලපෙන sorry දෙමළ වචන ටික ලියන්න බලන්න Lili berela hand raise mark dana bala nukko mala begging wala karana begging begging dan mechir dawa sakti gana gata deval mark padang kala api olu wada daga ini diemne dan ngewa awar jene kara ganda kata mai dan ngape lede di hari mani mai pasta ngi mai kala lede kara mo tu pangkaran Tiri sampan dengan ini lebih lama, baik. Bedek gimana? Ini dawas pikir sama ini kalau lebih bahagia gimana kan kalau itu waktu saya lagi ini dah sakit nanti. Sama ini kalau orang gaya lah kalau gitu marah kayak pengen makan dengan orang ikhlas itu gimana? Bela rehat dah hai dan ada rehat dekat mereka kan tinggi nekat kena sama ini kalau ayat. Ini tiga ini mah rehat dekat ini rehat kahamarai Kelas itu ada yang penting, bagus sih main putih. Mati ke mulai nang beda kalau buaya ini ayah mami bisa, si mama bisa di mana tuh orang lagi na. Ting, lupa kata kiri mak terana. Melalui guru guru udgoshan terana, namun guru guru udgoshan itu pada waktu sama anak itu lama ente sekolah ini tiada. Mama januat teker, antinya tuh mata mulu sekolah mau lupa guru guru datang. Jika ini guru guru kamu dosen yang kerap di mangi terap kali juga nuah dia. Namun kisi pas niatnya, orang wasta atau baladari kudu tuh aku sebagai baca nama yang dia ambil. Jadi mama kelin mah kiri, sama ini kalau lama ini pergi pelaya kaduno, ini warga kini mau barang anda tuh guru guru. Tapi mau tetap tiap pino, ini hari.
මොන තත්ත්වයක් තිබ්බත් උඹේ අපි දැනගන්න ඕන දරුවෙගේ වගකීමක් ගුරුවරයෙක් ලබා ගන්නවා කියලා කියන්නේ ඒක ලොකුම ලොකු බැරෑරුම් දෙයක්. ඉතින් ඒ වගේ ලොකු රිස්ක් පිට තමයි වැඩ කරවන්නේ. ඉතින් මේ ළමයින් මේ ළමයින් වගේම දෙමාපියනු කොඳුක් උසව කිව්වොත් එතනින් එහා දෙයක් නැහැ. ඉතින් ඇත්තටම සතුටුයි. ඉතින් ලොකු වැඩ ප්‍රමාණයක් අපි කරනවා කරා ඉදිරියටත් කරනවා. ඉතින් ඒක මගේ විශේෂයෙන් මම උපරිම දෙයක් ලංකාමින දුල පුතාට කරලා දෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. අනිවාර්යෙන් කරලා දෙනවා. ඒක එක්කෙනාද දෙන්නද එහෙම අදාළ නැහැ. හැම එක්කෙනාටම එක හා සමාන විදිහට තමයි වැඩ ටික යන්නේ. ඉතින් මම අර කිව්වේ හොඳම දේ මේ ඔයාලගේ ඉස්කෝලේ උද්ඝෝෂණ තිබ්බ ගුරුවරුන්ගේ. නමුත් ඒවා අපිට අදාළ දේවල් නෙවෙයි. මට නම් කිසි ප්‍රශ්න මම එක දේශපාලන පක්ෂයකටවත් මොකටවත් නැහැ. චන්දි දුන්න චන්දි එච්චරයි ඉතින් එතනින් එහා ඉදින්න ඕනේ නැහැ තවත් මොන දේවල් නේද ඉතින් දරුවෙක ප්‍රතිඵලයක් අඩු වුණොත් ඒක වගකීම ගන්නත් ඕන ගුරුවරු තමයි ඉවරද ප්‍රශ්නෙට පිළිතුරු ලියලා ඉවර නම් හෑන්ඩ් රේස් මාක් එක දාන්න සදේ උලියලා ඉවරද නෑ සර් කතා කරගෙන ඉන්න මොකද එනවා අර හතරක් තියෙනවා. ආ හරියන් ලියන් 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 සල්ලි. ලියන බලන කට්ටිය. දෙවි නිවරද පුතේ? සමන ඇසේ. අහුන්නේ මොකද දෙවි? සමන ඇසේ. තව තුනක් තියෙනවා. ලියන් දෙන්න. දෙනුවනි ඉවරද? නෑ සර් තව දෙකක් තියෙනවා. සඳුරු පුතේ ඉවරද? ඔව් සර්. ආ නියමයි. මේ බටපොල නේද ඔය? ඒවල් බටපොල නේද? ආ. පූජනී ඉවරද? චතුනි ඉවරද? හෙමද හරි පුතේ හරි එහෙනම් ඔය ප්‍රශ්නේ ලියා ගන්න රෙකෝඩින් එක බලලා දැන් ඊළඟ ප්‍රශ්න වැරටි කරගෙන යන්න හොඳද හරි සියත් ඉවරද පුතේ ඔව් සර් බයි ඔය හෑන්ඩ් රේස් එක ඉවරද ආ සියත් ඉලිවරයි හෑන්ඩ් රේස් මාක් එක දාන්න මම ඒකෙන් තමයි මැනගන්නේ ඔයාලගේ වේගය සහ වැඩ කරන කාලය මම කරන්නේ ආ පූජන ඉවරයිද ඔව් සර් මොකද සිග්නල් ප්‍රශ්නයක්ද අද සර් මට දෙමළ වලට ලකුණු 94යි 94යි ඇයි අනේ ඉතුරු 100 ඉතුරු 6ක් ගන්න බැරි වුනේ ආ පන්තියේ වැඩිම ලකුණු ආ එහෙනම් හොඳයි හොඳයි පේපරේ තියෙනවා නම් මට පේපර් එකේ වන්ද මම බලන්නම් අඩුපාඩු පේපරේ නෑ සර් හරි පේපරේ හම්බ වුණාට පස්සේ පොඩිතුවක් කොහොමද අනිවාර්යෙන් ඒවට මතක තුව ඉලක්ෂි මොකද කරන්නේ බත් කනවද නෑ සර් එහෙනම් මොකද කරන්නේ කන්නේ ලිව්වද ආ හරි පුතේ හරි පොඩි තුවක් කොහෙද පොන්නේ අමාරුවක් ඇදිලා ඉන්න බෑ ඔව් නෑ වයසයිනේ ඒකයි අවුරුදු 66ක් වෙනවා සර්ට අවුරුදු 66ක් වෙනවා ඔව් ඔව් හොරු නෙවෙයි ලබන සතියේ මේ වගේ දවසට අවුරුදු 67යි ලබන සතිය අඟහරුවාද බර්ත්ඩේ එක තියෙන සර්ගේ ඔව් පාටියක් දෙන්න තරක් තියෙද පාටියක් ඕනද ආ පාටියක් කොහෙද කොහෙද ඉතින් ඔයාලා ඔන්ලයින් නේ නැත්තම් දෙන්න තිබ්බ පාටියක් මගේ ලබන සතියේ ක්ලාස් තියෙන ඔක්කොම පාටි කරනවා ක්ලාස් එකේ ලා ඒ ක්ලාස් එකේ තියෙන දවස් විතරක් නෙවෙයි මයි පළවෙනි දවස් මට හත් වෙනි වෙනකන් පාටි දෙන්න වෙනවා හැම ක්ලාස් එකකටම නැත්තම් එක ක්ලාස් එකකට විතර දෙන්න හම්බෙන්නේ නැහැ නේ ඔයාලට දෙන්නම් මම පාටියක් පාන් වාටියක් දෙන්නම් හොඳයිද ආ පාන් වාටියක් දෙන්නම් කට්ටියට හරි 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 හරි
අපි කතා කරේ ප්‍රශ්නය සම්බන්ධව. ඉවරයි නේද ළමයි? තාම ලියනා ඉන්නවද? හරි, වෙලාව ඇති. මම පළවෙනි වචනය අහනවා උදුලිගෙන්. උදුලි මෙහෙමයි. අපේ දරුවෙක්ට අවස්ථාව දුන්නට පස්සේ එයා මුලින්ම සිංහල වචනය කියන්න ඕනේ, ඊට පස්සේ දෙමළ වචනය කියන්න ඕනේ. තේරුණාද? හරි. සොළුංග උදුලි. මම නාන්. මම නාන්. හොඳයි. ඒක හරියයි අත උස්සන්න බලන්න. හරිනම් පැන්සලෙන් හරියක් දාගන්න. ඒක හරියයි අත උස්සන්න බලන්න. හොඳයිනේ, නියමයි. හොඳයි. හරි. දෙවනි වචනේ සතියු. සොල්ලුංග. ග ආයිබෝවන් වණක්කම්. ආයිබෝවන් වණක්කම්. සති මට කියන්න වණක්කම් ලියද්දි එන්නේ මොන ණයන්නද? මූර්තජන. මූර්තජන. අන්න හරි. මූර්තජන ණයන්න තියෙනවා නම් එතෙන්ට හරියක් දාගන්න. මූර්තජන ණයන්න නැත්නම් වැරදි ළමයි. හොඳ අවබෝධයෙන් යන්න. හොඳයි. න වචන දෙකයි. තුන්වෙනි වචනේ මට කියන්න සනු. සනුත් සොල්ලුගල්. සනු විමාන්සි කියන්න බලන්න. විමාන්සි පෙර් නම පෙර්. අන්න හරි. නම පෙර්. හොඳයි. හරිනම් ටික් එකක් දාගන්න. හරිනම් හරියක් දාගන්න. හරි. මතීෂ ඊළඟ වචනේ. එහුන්නේ. ගම ඌර්. ගම ඌර්. හරිනම් හරියක් දාන්න පුතා. ඕ ගන්නකො වචන. දැන් පුළුවන්. අලුත් ෂෝල් සඳරු ෂළුංග. මගේ අයින්දු. මොකද්ද 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 මොකද්ද? සඳරු පුතේ. මගේ එනදු. අන්න හරි. මගේ එනදු. මම දන්නවා එයා හරියට ලියනවා. උච්චාරණය කිරීම තමයි ප්‍රශ්නේ එන්නේ. මම හොඳටම දන්නවා ඒක. කමක් නැහැ, හොඳයි. හරි, දෙවෙනි පාරහත් කිව්වනේ. මගේ එනදු. හරි. ලසිඳු. වයස වයදු. හොඳයි. වයස වයදු. වයස වයදු. සියත් ඔබේ උංගල්. ඔබේ උංගල්. ඔබේ උංගල්. හොඳයි. සියත් මට කියන්න උංගල් ලියද්දි එන්නේ මොන ලයන්ද? මූර්දජ. මොකද්ද? මොකද්ද පුතේ? සියත් කෝසියත්. කියන බං මූර්ද ජල. අන්න හරි. එතකොට මයික් ඕෆ් කරගන්න එපා. එතකොට බිංදුව දෙන්නේ දන්තද ණයන්නද නැත්නම් මූර්දද ණයන්නද? බිංදුව. බිංදුව. හොඳයි. උංගල් තමයි වචනය. තෙවි ඊළඟ වචනය. මොකද්ද? මට එනකු. හොඳයි. මට එනකු. පෙවින් කියන්න. මයික් ඕෆ් කරගන්න එපා. පෙවින් මට කියන්න එනකු ලියද්දි එන්නේ මොන ණයන්නද පෙවින්? දන්තද ණයන්න. දන්තද ණයන්න. අපිට හොඳින් මුර්ථද ණයන්න ලියන්න පුළුවන්ද? බෑ. හදිස්සියවත් වැරදිලා ලිව්වොත් ඔන කොලිතුවක් උස වැරදිව ලියනවා. හරියක් දෙයිද ටීචර්?
අනිවාර්යෙන් මතක තියාගන්න මගේ පුතේ මූර්තද නයනු දන්තද නයනු මූර්තද ලයනු දන්තද ලයනු ඊළඟට සංඤක ඒ අකුරු තියෙද්දි තියෙන විදියටම ලියන්න හේතුව තමයි පුතේ ශිෂ්‍යත්ව විභාගය දැන් මේ අවුරුද්දේ පැවැත්වුණා ඇත්තටම පේපරේ පුතේ අමාරුයි අමාරුයි කියලා පළවෙනි කොටස විතරයි අමාරු දෙවෙනි කොටස ඇත්තටම පහසුයි ඉතින් හිතුවට වඩා ප්‍රතිඵල තියෙනවා දරුව වැඩ කරනවා ඉතින් ඔය බලන්නකො හොඳටම ප්‍රතිඵල දාපු අයට ලකුණු නැති වුණා අන්තිමට ඔය ප්‍රධානතම හේතුව තමයි ඔය මූර්තජ කිවීම සංඤක ඔය හැමා දෙයක් පුතේ හොඳට පේපර් මාකින් වලදී බලනවා දැන් ඉස්සර වගේ නෙමෙයි පේපර් මාකින් පුතේ වෙනම අධීක්ෂණයක් හද දැන් පේපර් පැනල් යන්නේ ඉතින් ඒ මාකින් මාකින් වලට අනිවාර්යෙන්ම හොඳ දක්ෂ ගුරුවරු තමයි බලන්නේ ඉස්සර නම් අර සාමාන්‍ය වයසක ගුරුවරු වගේ දෑවා නමුත් දැන් එහෙම අය ගන්නෙත් නෑ පුතේ සේවා කාලය බලනවා සේවා කාලය බලලා හැමා දෙයක්ම බලලා තමයි පුතේ දැන් පේපර් මාකින් වලට ගන්නෙ ඉතින් විශේෂයෙන් ශිෂ්‍යත්ව විභාගය කියලා කියන තරඟකාරී විභාගයනේ ඒ ශිෂ්‍යත්ව විභාගය වගේ තරඟකාරී විභාගයක පේමු මාකින් වලට දාන්නේ ඉතාමත් හොඳ සුදුසුකම් සපිරි ගුරුවරු. ඉතින් ඒක නිසා ඒ අයගෙන් ඔයාලට ලකුණක් ගන්න තියෙන ඉඩකඩ බොහෝ දුරට අඩු වෙනවා. හේතුව තමයි ඒ අය පුතේ පිටතම බලනවා. ඉතින් ඒක නිසා ඔයාලා උඩරිම මහන්සි වෙන්න කරන වැඩවල උඩරිම ප්‍රයෝජනය ගන්න ඒ ප්‍රතිඵලය අරගෙන හොඳ ලකුණක් තමයි අපිට අවශ්‍ය. ඉතින් ඒකට අවශ්‍ය වෙන මගේ භාෂාවෙන් ඉදුව එනදු මොලේ මේ මගේ භාෂාව. ඒ භාෂාවෙන් වෙන්න ඕන යුතුකම් මම කරලා දෙනවා. උඩරිම තරංගය හදලා දීනේ හැම දෙයක්ම එකපිටේ. ඉතින් ඒක නිසා ඒකට මහන්සි වෙන්න තරංගය හදා ගැනීමේ අරමුණින් ලබන සතියේ මගේ ෆිසිකල් ලයිට් නම් තියෙනවා ලස්සන තරංග ගොඩක් දෙක දවසේ ෆිසිකල් පන්ති වලයට ඉතින් ඔයාලට ඉතින් එහෙම තරඟ තියන්න බෑනේ ඉතින් අපි හම් වෙන දවසක පාටියක් දාමු නේද බර්ත්ඩේ එකට එහෙම කරමු නේද සදෙව් එහෙම කරමු නේද ආ සදෙව් හා සර් ආ මොනාද ඕන කොයි තුක්කද දැන් කේක් ඕනද ආ සදෙව් ඒ ආ ඒකනේ ඒක පාළු සදෙව් නිලක්ෂිත මොනාද ඕන කොයි තුක්කද දැන් මුකුත් එපා හොඳයි හොඳයි හොඳ දරුවෝ හරි අපි යන් ඊළඟ වචනයට පූජනී කියන වචනේ පුතේ කුමක්ද එදු කුමක්ද එදු පූජනී මට කියන්න මේ එදු කියන වචනේ ඔතෙන්ට ගන්න යන්න එපා සර් මේකට කලින් වචනයක් කියලා දීලා තියෙනවා මොකක්ද කුමක්ද කියන එක කියන්නේ අපි එන්න මොකද්ද කියන්නේ එන්න අන්න හරි එන්න කියලා ඔතෙන්ට ලියා ගන්න පුතේ හේතුව තමයි ඔය එදු කියන වචනේ අපි යොදා ගන්න සම්භාවිතාව අඩුයි හරිද යොදා ගන්නවා නැත්තේ නැහැ ඔතෙන්ට ලියා ගන්න එන්න කියලා එන්න නයනු දෙකම දන්තද නයනු පුතේ දවබෝධෙන් යන්න හේතුව තමයි ඊළඟට දෙන ප්‍රශ්නෙත් එක්ක ඔයාලට පොඩ්ඩක් වැඩි ටික පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙයි හරි ලිලක්ෂි අලුත් ෂෝල් සොල්ලුංග කොහොමද එප්පඩි කොහොමද එප්පඩි හොඳයි කොහොමද එප්පඩි කොහොමද එප්පඩි කොහොමද එප්පඩි හරි මම සදේ පුතා කියන ඊළඟ වචනේ එප්පඩි කොහෙද නේද කොහෙද මොකද එනේද නෑ 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 එනදු කියන්නේ මගේ කොහෙද කියන එකට කොහොමද දෙමලින් කියන්නේ පාඩම් කරේ නැත්නම් මුලින් ගන්න පුවා මම දැන් ගිලිනවා ඔබ ඉගන්න හදන්නේ පාඩම් කරන්න ඕන අපේ සතියේදී හොඳද අදේව් को कता करन द सोलुंगा सोलुंगा कता करन पाडन करन ओन हां सर यार पाडन करन द हरे मटे वचने कियन अपे दिनीति एंगे अन्न हरे හොඳයි කොහෙද කියන එකට කොහොමද අපි දෙමලින් කියන්නේ එංගෙ කියලා මට දිනිතිම කියන්න අන්න මයික්‍රෝෆෝන් කරගත්තා හරි විනිති මට කියන්න එංගේ ලියද්දී
එන්නේ මුර්තද නයන්නද දන්තද නයන්නද බිඳුවද නැත්නම් වෙන අකුරක්ද මොකක්ද එන්නේ බිඳුව අන්න හරි බිඳුව තමයි එන්න ඕන එන්ගේ හොඳයි බිඳුව එන්ගේ කොහෙද හොඳයි එන්ගේ කොහෙද අලුත් ෂොල් දෙනුවනි නුහංසා ෂොලුඟ අම්මා අම්මා ආ දෙනුවනිට ලේසිම වචනයක් වුණා අනේ දෙනුවනි ආ අම්මා අම්මා හොඳයි පුතේ එහෙමයි අම්මා අම්මා මට ඊළඟ වචනේ කියන්න බලන්න අපේ කවුද 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 මට කියපු නැති අය තුස්සන් බලන්න ඒ කට්ටියට අවස්ථාව දෙන්න ආ සදිව් අමතකුණානේ අපේ සදිව් සොළුංගල් සදිව් මම කිව්වා ආ කිව්වා ආ සනුත් සොළුංගල් සනුත් පුතේ මට ඔයා කියන එක ඇහෙන්නේ නැහැ නේ මට ඇහෙන්නේ නැහැ පුතේ ඔයා කියන එක ඒ ඇහෙන්නේත් නැහැ ඔය හෙඩ්සෙට් එක ගලවන්නකෝ හෙඩ්සෙට් එක ගලවලා දාන්න හෙඩ්සෙට් එක ගලවලා නිකන් කියන්න බලන්න ඇහෙන්නේ නැහැ පුතේ කමක් නැහැ සනුත් හොඳයි සියත් කිව්වද ඔව් සර් පෙවින් පුතා කිව්ව නේද අපේ කෞෂිනි සඳරු කිව්ව නේද දිනිති කිව්වා සදු කිව්වා කිව්ව නැති අයගෙන් අහන්න ඕන විමන්සි කිව්වද පුතා ඔව් සර් චතුනි කියන බලන්න ඔව් හරි හරි සෝරි ගැතුනි හරි සෝරි පුතේ ඔයා මට කලින් කිව්වනේ හරි ලිලක්ෂි කියන මට ඊළඟ වචනේ විදුහල්පතිතුමා අධිපර් අධිපර් අපිට අධිබර් කියලා ලියන්න පුළුවන්ද බෑ සර් එදා මතකද පොඩි කවස්ස කියලා දුන ගොඩාක් ඉස්කෝල වල අධිබර් කියලා ලියලා තියෙනවා කියලා අන්න හරි අධිපර් කියලා තමයි පුතේ ලියන්න ඕන සඳුරු පුතා මට ඊළඟ එකක් කියන්න තාත්තා අප්පා අන්න හරි තාත්තා අප්පා හොඳයි මට පෙවින් පුතා කියන්න ඊළඟ එක අයියා අන්නා හරි හොඳයි මට ලසිනු කියන්න බලන්න ඔය අන්නා ලියද්දී එන නයනු දෙක මුර්තජ නයනුද නැත්නම් දන්තද නයනුද නැත්නම් මුර්තජ අන්න හරි නේමයි අන්නා ලියද්දී එන නයනු දෙකම මුර්තජ නේද ලසිනු ඔව් සර් හොඳයි නයනු දෙකම මුර්තජ හොඳයි ලසිනු හරි එච්චරයි දුදුලි වචන දුන්නේ ඔව් සර් එච්චරයි සර් ඔව් මගේ දෙමළවලට 82යි 82යි කමක් නැහැ වැඩිම ලකුණු කීයද තිබ්බේ අනේ මන්ද මතක නැහැ කියන්න එපා අනිවාර්යෙන් හොයාගෙන ඉන්න ඕනේ ඒව තමයි හොයන්න ඕනේ ඉස්සර අපිට පේපර් එකක් දුන්නම අපේ ලකුණු නෙමෙයි බලන්නේ ඉස්සෙල්ලාම බලන්නේ පන්තියේ වැඩිම ලකුණු කීයද කියලා එහෙම තමයි බලන්න ඕනේ හරිද හරිද උතුලි මේ උදුලි මට අනිවාර්යෙන් පේපරේ හම්බුණාද? නෑ සර් හම්බුණා ඊටත් ඉඳලා. ආ හරි. පේපරේ හම්බුණ ගමන් අනිවාර්යෙන් සර්ට WhatsApp කරන්න. මම ෆොටෝ ගහලා WhatsApp කරන්න මම ඊට පස්සේ බලලා අඩුපාඩු ටික යවන්නම්. හා සර්. හරි. එච්චරයි උදුලි වචන දුන්නේ? ඔව් සර්. හරි. ලියාගන්න දෙවනි ප්‍රශ්නය. දෙවනි ප්‍රශ්නය ලියාගන්න. හරිම නියමයි. ඔව් ඔව් ඔව්. ලියාගන්න. දෙවනි ප්‍රශ්නය. දෙවනි ප්‍රශ්නය ලියාගන්න. පහත සඳහන්
පහත සඳහන් පහත සඳහන් පහත සඳහන් පහත සඳහන් හරි අවබෝධයෙන් කියන්න පුතා පහත සඳහන් පහත සඳහන් සිංහල හරි අවබෝධයෙන් ලියා ගන්න සිංහල 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 වාක්‍යවලට ගැළපෙන වාක්‍යවලට ගැළපෙද වාක්‍යවලට ගැළපෙන අද අපි කවුචින් ඉන්නව නැද්ද අපි බලනවා 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 මේ ආ ඉන්නවා නේද වාක්‍යවලට ගැළපෙන වාක්‍යවලට ගැළපෙන දෙමළ වාක්‍ය දෙමළ වාක්‍ය දෙමළ වාක්‍ය දෙමළ වාක්‍ය ලියන්න දෙමළ වාක්‍ය ලියන්න පහත සඳහන් සිංහල වාක්‍ය වලට ගැළපෙන දෙමළ වාක්‍ය ලියන්න හරි ප්‍රශ්නය ලියුවද ඔක්කොමලා අත උස්සන බලන්න ප්‍රශ්නය හරියට ලියාගත්තා අය ප්‍රශ්නය එළිය ඉවරයි අත උස්සන්න හොඳයි හරි ලියා ගන්න පළවෙනි වාක්‍ය පුතේ ආයුබෝවන් ශිවා ඔන්න විභාග ප්‍රශ්න එන්න පුළුවන් හරිද එන්න පුළුවන් ශිෂ්‍යත්ව ප්‍රශ්න වලට ආයුබෝවන් ශිවා මේ අවුරුද්දේ ආපු ශිෂ්‍යත්ව විභාගයට ආපු ප්‍රශ්නයක් දෙනවා 2019 ආපු ශිෂ්‍යත්ව ප්‍රශ්නයක් දෙනවා හරිද පොඩක් ඔයාලගේ සිලබස් එකට ගැළපෙන විදියට පාය දෙන්න නැත්නම් හරියන්නේ නැහැ ඒක ගිය අවුරුද්දේ ආපු ප්‍රශ්නයක් ඇත්තටම 3 වසර සිලබස් එකේ සහ 4 වසර තිබ්බ ප්‍රශ්නයක් ආපු දෙමළ වචනයක් 4 වසර තිබ්බ සිලබස් එකේ තිබ්බ වචනයක් වාක්‍ය නම් පොඩ්ඩක් 3 සහ 4 දෙකට එකතු වෙලා තමයි විධානය අර ඉගෙන ගත්ත අපේ ළමයි නම් දැන් ඉගෙනගෙන තියෙන්නේ ඒවන ගේමක් නැහැ දැන් නේද ඉතින් ඒක නිසා අර අවශ්‍ය වෙන පන්නරෙන් යන් ගේම ඉතරයි අපිට ඕන ප්‍රතිපල ප්‍රතිපල වලින් තොර ගමනක් නැහැ ප්‍රතිඵල තමයි වැඩි වැදගත් වෙන්නේ අනිවාර්යෙන් ප්‍රතිඵල රිසල්ට්ස් වලට අපේ ගේම ගහන්න ඕනේ හරි මුලින්ම වාක්‍යම් ආයුබෝවන් ශිවා සරි සරියා සදියු සරියා හරිද හරිදි හරි සර් ආ ටීචර් ඕ ටීචර් කෙනෙක් නෑ කොඩි තුම් ෆීලිංග ප්‍රොසෙසින්ග් ගන්න මාරු කරනවා ආ සර් හරි ලියා ගන්න දෙවනි වාක්‍ය ලියා ගන්න. ඔබේ නම කුමක්ද? ඔන්න නියම ප්‍රශ්න. සියත් පුතේ ආ පේපරේද? හරි. සියත් මට මේ පේපරේ WhatsApp කරන්නකෝ මං අඩුපාඩු ටික බලලා කියන්නම්. සියත් ලකුණු කීයද? 90යි සර්. 90යි. හොඳයි. පන්තියේ වැඩිම කීයද? 90 ආ නියමයිනේ හොඳයි ඇත්තටම මට සතුටුයි ඇත්තටම දැන් මම ගුරුවරයෙක් විදිහට ටියුෂන් ක්ෂේත්‍රයට පැමිණීමත් එක්ක මාත් මුලින්ම ග්‍රාමීය මට්ටමින් තමයි පුතේ මම පුංචි ආයතනයක වැඩ කරේ ඊට පස්සේ දැන් මුළු මාතර දිස්ත්‍රික්කයකම දරුවෝ මාත් එක්ක වැඩ කරනවා මාතර ඉතාමත්ම ජනප්‍රිය දක්ෂ දරුවෝ ඉන්න ඉස්කෝලේ තමයි පුතේ මාතර රාහුල විද්‍යාලය ඒ වගේම තමයි මාතර සුජාතා විද්‍යාලය කියන්න සතුටුයි ඇත්තටම
හය නම් නැහැ මට කියන්න පුළුවන් හය ඉන්නවා කියලා හත අටෙත් නැහැ නවය සහ 11 කියන ශ්‍රේණි තුනේම සුජාතා විද්‍යාලයේ සෙක්ෂන් එකේ වැඩිම ලකුණු ඉන්නේ පුතේ මගේ හරිද ඉතින් මහන්සියලා කරපු දේවල් මේ කියන්නේ ඊළඟට මාතර හොඳම බාලක ඒ කියන්නේ අපේ පුතාලගේ ඉස්කෝලේ තමයි රාහුල විද්‍යාලයේ 6 සෙක්ෂන් එකේ වැඩිම ලකුණු 8 සෙක්ෂන් එකේ වැඩිම ලකුණු 10 සෙක්ෂන් එකේ වැඩිම ලකුණු ඉතින් කියන්න දෙයක් නැහැ අපි ක්‍රියාවෙන් පෙන්නනවා ප්‍රතිඵල හදලා ඉතින් ඔන්ලයින් අධ්‍යාපනයේට මම ඇත්තටම අපේ දරුවෝ පොඩි දරුවෝ සංඛ්‍යාවක් එක්ක ඔන්ලයින් පටන් ගත්තා ඇත්තටම මට සතුටුයි ගොඩක්ම ඔන්ලයින් පොඩි දරුවෝ 5 දිනක් 6 දිනකින් පටන් අරගෙන දැන් මගේ ෆිසිකල් පන්ති වලට වඩා ඔන්ලයින් සම්බන්ධ වෙනවා ඇත්තටම සතුටුයි අපේ පූජනීලා නංගි ඊළඟට අපේ සහස්සිලාගේ සහස්සිල සම්බන්ධ වෙන්නේ මහනුවර ඉඳන් පේරාදෙණියේ ඊළඟට නැගෙනහිර පළාතේ ඉඳන් අපේ පූජනීලා සම්බන්ධ වෙනවා අම්පාරේ ඉතින් එක විවිධ පළාත්වල යාපනයේ දරුවෝ දෙන්නෙක් සම්බන්ධ වෙනවා මගේ ඔන්ලයින් ක්ලාස් වලට ඉතින් ක්‍රියල් දෙමළ නමුත් පන්ති වලට සම්බන්ධ වෙනවා ඊළඟට අශේන් ශක්ති එක දරුවෙක් ඉතින් සෑම විදියටම කොළඹ අපේ පෙරින් ගම්පහ නේද පෙරින් මට මතක විදියට ගම්පහ නේද කොළඹ කොළඹ හරි ඒ විදියට විවිධ පළාත්වලින් හැම පළාතක්ම දැන් නියෝජනය කරනවා. ඒ ඔක්කොගේම ඩේටාබේස් එකක් මගේ ළඟ තියෙනවා. ඉතින් ඇත්තටම සතුටුයි ඔයාලා ගැන. ඉතින් මම කිව්වේ පොඩියට පටන් ගත්ත වැඩේ දැන් ඇත්තටම ලංකාවේ දීප ව්‍යාප්ති විදිහට වැඩිචනවා. ඉතින් ඇත්තටම සතුටුයි ගොඩක් පුතේ. මම මගේ ප්‍රදේශවල විතරයි දරුවෝ වැඩිම ලකුණු දැන් ආරම්භ කරේ මගේ වැඩපිළිවෙලත් එක්ක. නමුත් මේ වෙද්දී ප්‍රාථමික අංශය ඇත්තටම බෙදලා ගිහිල්ලා තියෙන්නේ ගොඩක් දැන් ගුරුවරුන්ගේ දරුවෝ සම්බන්ධ කරන group classes වලට පවා ඉතින් වෙලාවක් නැහැ ටයිම් ටේබල් දැන් දෙන්න ඒ තරමටම වැඩ හිර වෙලා තියෙන්නේ ඉතින් අපේ වැඩ ටික හරි විදියට යනවා ඇත්තටම සතුටුයි ඔයාලා දැන් අර පේනවනේ අපේ දරුවෝ ලකුණු කිව්ව ගමන් මම කියන්නේ කෙලින්ම අහන්නේ පන්ති වැඩිම කීයද කියලා අපිට ඕන පන්ති වැඩිම ලකුණු හේතුව ශිෂ්‍යත්ව පාස් වුණාට වැඩක් නැහැ ශිෂ්‍යත්ව පාස් වෙන්නත් ඕන වැඩක් විදියට ඉතින් ඒ තත්ත්වය අපි හදා ගන්න ඕන ඉතින් ඒකට යන්න අපි කුංචි කාලේ ඉඳන් මහන්සි වෙන්න ඕන ඉතින් ඔයාලට පුළුවන් හොඳ ගමනක් එන්න පුළුවන් මේ විෂයේ තියෙන වටිනකම දැම්ම තේරෙන්නේ නැහැ පුතේ මේ විෂයේ තියෙන වටිනකම රාජ්‍ය සේවකයන්ට පවා තේරෙනවා හේතුව තමයි මම රාජ්‍ය සේවක පන්ති දෙකක් මේ වෙද්දි කරනවා එකක් ෆිසිකල් යන්නේ අනිත් එක ඔන්ලයින් යන්නේ ඉතින් රාජ්‍ය සේවකයන් පවා ඉගෙන ගන්නවා මේ විෂය ඉතින් ඔයාලා පුංචි කාලේ ඉඳන් කැමැත්තෙන් වැඩ කරන්න ඉතින් ඒකට අවශ්‍ය වෙන මඟ පෙන්වීම පොඩි තුක්ෂ නිරන්තරයෙන් ලබා දෙනවා ඔයාලට ඒකයි පුතේ මාසයකට පේපර් එකක් කතා කරන මේ අද මේ අප්‍රේල් මාසේ අන්තිම සතියේ පේපර් යනවා ඉතින් කොච්චර සතුටුද බලන්න ප්‍රතිඵල තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාලොම ලකුණු අරගෙන කියද්දි ඇත්තටම ගොඩක් සතුටුයි අපිට. අනිවාර්යෙන් සියත් එවන්න ඔය වාර විභාග ලකුණු කියද්දි අනිවාර්යෙන් පුතේ සර්ට WhatsApp කරන් ෆොටෝ ගහලා පේපර් එතකොට අපිට අඩු වෙච්ච ලකුණු ගන්න හදාගෙන ඉන්න හැකියාව දෙනවා. ඉතින් ඇත්තටම හොඳයි සතුටුයි. ඉතින් අපි හොඳ විදියට ওই දින වැඩ ටික කරගෙන යන්න. අනිවාර්යෙන් ලකුණු දෙන්න ඕන. ඒක වැඩක් නැහැ. හරි. දෙවනි වාක්‍ය විදියට කිව්වේ පුතේ ඔබේ නම කුමක්ද? ඔබේ නම කුමක්ද? හරි. දෙයන්න තුන්වෙනි වාක්‍ය පුතා මම රාමා හරි අවබෝධින් දියාගන්න මම රාමා මම රාමා මම රාමා හරි ඊළඟ එක ලියාගන්න පුතා මගේ නම නිමල් ඔන්න වාක්‍ය ලස්සන වාක් නේද මේ දිනිදි නම ලස්සනයි නේද නිමල් ඔව් සර් කනේ දිනිදි අලුතෙන් සම්බන්ධ වෙන්නේ මට මතක නැහැ අද සම්බන්ධ වෙන්නේ ඒකනේ
ayi, aduh, dani kelasnya kan? Oh, sir. Ah, anuara recording tiga balan dah mandor, website kita dalah di no? Ah, sir. Hari. Mage nama Nimal. Hari. Lihat sih waktu kita itu deh. Hatrai sir. Kalian berada kerana apa? Oh, sir. Apa kelas itu mana mata kalian hari ini grade kira? Hatta. Hatta nih. Hari. Hari. Lihat kan pasti ni wakil putih. Obe. 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 Gama kohed. 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 Ilang waktu liyaganne mage gama matere onno walage gama kiwwa mage gama matere gota go gama ne matere gota go gama kiyala liyanna honda eka liwoda ah, ekali ande pa, mage gama matere, mage gama matere, gota goga mage kali ande pa, mage gama matere, hari, tapi dia mau hilang ke, mage gama matere. Mage gama mater hari apa liya gamu ilang ek liya ganna obe liya gan obe Wayasa kiyad obe wayasa kiyad obe wayasa kiyad obe wayasa kiyad Obe, wayasa kiyad. Obe, wayasa kiyad. Obe, wayasa kiyad. Obe. Obe, wayasa kiyad. Obe, wayasa kiyad. Obe. Wayasa kiyad hari ilanga vakya liya ganna puthe ilanga vakya liya ganna obe
ඔබෙ පාසලේ පාසලේ නම කුමක්ද නම කුමක්ද නම කුමක්ද නම කුමක්ද නම කුමක්ද නම කුමක්ද ඊළඟට ලියා ගන්න මගේ පාසලේ නම පොඩ්ඩක් අද ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා මාසෙකට දවසක් ওই විදියට පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා පුතේ බොරු කියන්න ඕනේ නැහැ නේ නැත්ත කතාව කියන්නේ මමත් එක වැඩ කරනවා නම් දැන් දෙමාපියෝ දන්නවා මගේ ළඟට දරුවෙක් කිව්වා කියලා කියන්නේ ඒ ළමයටයි අයිස් දාන්න. ඔයාලගේ වචනින් කියනවා නම් අයිස් ගහන්න දෙන්නේ නැහැ. ළමයිගේ වචනින් කියන්නේ අයිස් ගහන්න දෙන්නේ නැහැ. ඔව්. මගේ පන්තියේ ළමෙක් ආවොත් මේ අතපය මෙහිම ගසනවා. ඇයි? ලියන තරමට. එහෙම තමයි ඉගෙන ගන්නවා කියන්නේ. ඔයාලා මුදලක් ගෙවල පුතේ පන්තියකට එන්නේ. මුදලක් ගෙවල එන පන්ති උපරිම වැඩක් කරගන්න ඕනනේ. එහෙම නැතුව වැඩක් නැහැ. මාසෙකට දවසක් පොඩ්ඩක් ඉතින් මහන්සි වෙන්න වෙනවා. ඉතින් මහන්සි වෙන්නේ අපි සතියක් ඉගෙන සති තුනක් ඉගෙන ගත්ත දේ අන්තිම සතිය මතක් කරනවා. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. හරි ලියාගන්න. මගේ පාසලේ නම මාතර විද්‍යාලයයි. ඔන්න බොරු නමක් දුන්නා. මාතර විද්‍යාලය කියලා එකක් නැහැ. මාතර මහවිද්‍යාලය කියලා දෙන්නේ. මාතර විද්‍යාලයයි. බොරු බොරු නමක් හොඳද? බොරු නමක් කිව්වේ තමක් නෑ ඉතින් අපිට ඕන දෙමළ ටික හැදෙන්න. මගේ පාසල මාතර විද්‍යාලයයි. සදිව් පාසලට දෙමළින් කියන්නේ කොහොමද? පාඩශාලේ. පාඩශාලේ. හොඳයි. මගේ කියන එකද? එනදු. එනදු. කියන බලන්න ඉඳ වාක්‍ය තමිල් මොළයේ පෙරපෝ මේ වාක්‍ය දෙමළ භාෂාවට ආරවන්න. මගේ පාසල මාතර විද්‍යාලයයි. හරිද? හරි පුතා. හරියා. එනදු පාඩශාලෙයි පෙර මාතර මහාවිද්‍යාලය. මහ කෑල්ල නෑ විද්‍යාලය. විද්‍යාලය. හරි. හොඳයි. මගේ පාසලේ නම මාතර විද්‍යාලයයි. අපි ලියාගමු ඊළඟ වාක්‍ය. සියත් වාක්‍යයද? නවයයි සර්. නවයයි මොකෝ? මෙදිමතේයි. ආසියත් නිදිමතයිද? ඇත්ත කියන්නේ කොයිෂන් එක වෙන්නම් සත්‍යයෙන් සොල්ලුද? ටිකක් විතර එකක් ගාලා දුවල ගිහින වතුරක් ටිකක් නිදිමත වතුරක් බීගෙන එකක් ගාලා ගිහින එතකොට හරියනවා. වතුර තියනවා ළඟ. හරි. නිදිමතක් ආව ගමන් ඉක්මනට වතුර ටිකක් බොන්න. එතකොට හරියනවා. හරි. ලියාගන්න ඊළඟ වාක්‍ය. ඔබගේ අම්මාගේ නම කුමක්ද?
ඔබගේ අම්මාගේ නම කුමක්ද? හරි අවබෝධින් ලියන්න. ඔබගේ අම්මාගේ නම කුමක්ද? ඔබගේ අම්මාගේ නම කුමක්ද? ඔබගේ අම්මාගේ නම කුමක්ද? ඔබගේ අම්මාගේ නම කුමක්ද? ඊළඟට ලියාගන්න ඊළඟ වාක්‍ය. ලියාගන්න ඊළඟ වාක්‍ය. ලියාගන්න මගේ. ලියාගන්න මගේ. මගේ. මගේ අම්මාගේ නම අම්මාගේ නම මගේ අම්මාගේ නම මගේ අම්මාගේ නම සමන්ති 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 හරි නේද? හරි. ලියාගන්න ඊළඟ වාක්‍ය. ඔබගේ හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනවා. එක දවසයි යන මාසෙ එක දවසයි ඔහොම වැඩ කරන්නේ. ඒ කියන්නේ ප්‍රශ්න කතා කරන්නේ. ඔබ sorry ඔබගේ තාත්තා කවුද? ඔබගේ තාත්තා කවුද? ඔබගේ තාත්තා කවුද? උදුලි වාක්‍ය කීයද පුතේ? සර් දැන් ලියපු එකත් එක්ක 12යි. 12යි. හරි. අපි 15ක් නේද? හරි. ලියා ගන්න 13 කිරි බොන්න. ඔන්න මේ අවුරුද්ද ශිෂ්‍යත්වයට ආපු වාක්‍ය. හරිම ලේසි පුතේ. ඕවත් ඉතින් වරද්ද ගත්ත ළමයි ඉන්නවා. කිරි බොන්න. කිරි බොන්න කිරි බොන්න කිරි බොන්න කිරි බොන්න ඊළඟ වාක්‍ය ලියා ගන්න ඊළඟ වාක්‍ය ලියා ගන්න බත් කන්න බත් කන්න බත් කන්න බත් කන්න බත් කන්න බත් කන්න 14 වෙනි වාක්‍ය ලියා ගන්න 14 14 මොකද දුනි සර් 14 තමයි බත් කන්න කියන එක
මම බැලුවා ඔයාලා අවදානින් ඉන්නවද කියලා. හොඳයි අවදානින් ඉන්නව නේද? හරි හරි හොඳයි 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 හොඳයි. ලියාගන්න 15 වෙනි වාක්‍ය. හරි 15 වෙනි වාක්‍ය ලියාගන්න. පොත දෙන්න. හිත දෙන්න නෙමෙයි හොඳද? පොත දෙන්න පොත. පොත දෙන්න. හරි. ලියන්න බලන්න ඔය වාක්‍ය ටික. හරිම නියමයි කියලා ලියන්න බලන්න. හරි ඉක්මන් කරන්න Mangkaran. Mangkaran. Lian bang pilih turun ini. Padu bibir deh. Andris mark dah ni berenang. Lian tamu lian mana? Ah, bihan saya bilang ni deh. Bihan semua kau ni.
Current එක ගියාද? ආ current එක ගියාද? හරි. Recording එක දාන්න බලන්න. ආ සර්. Current ප්‍රශ්නේ තියෙනවා දැන් ඇත්තටම ලොකුවට මේක බලපානවා නැත්තේ නැහැ. අපි ඉතින් ඒවා එක ගමනක් යන්න දැනගන්න ඕන. Website එකේ video ටික දානවනේ එතකොට බලන්න පුළුවන් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. තාමත් චමල්පුරිතුව අපි YouTube channel එක subscribe නොකරපු කෙනෙක් ඉන්නවා නම් එකක් subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි පොඩි අයට ලස්සන videos ටිකක් දාලා තියෙනවා. එකක් බලන්න තව පොඩි අයට ඉදිරියේදී video එකක් දානවා ශිෂ්‍යත් ලියපු අය සම්බන්ධව පොඩි video එකක් කරලා. ඉතින් ඊළඟට තව පොඩි අයට පුංචි video එකක් දාන්න හිතන් ඉන්නවා තව ඉදිරියට. ඉතින් තව හොඳ දාපු videos වගේක් තියෙනවා පොඩි අයට කරපු පාඩම් ටිකක් එහෙම ඉතින් ඒව බලන්න අපි එක්ක ඔන්ලයින් වැඩ කරන දුල පුතාලත් එක්ක කරව පුංචි වැඩසටහන් ටිකක් පුංචි ආරම්භක දෙමළ ඒ කියන්නේ මූලික දෙමළ භාෂාව කතන දෙමළ දරුවෙක් එක්ක කරපු සංවාදයක් වෙනවා නියම සංවාදයක් ඉතින් ධර්මාශෝක විද්‍යාලයේ අපි මයින් පුතත් එක්ක කරපු ඉතින් channel එකක් subscribe කරලා තියාගන්න වටින videos ටිකක් තියෙනවා ඔයාලා බලන්න පුළුවන් ඉවරද සඳරු ඉවරද හරි පුතේ ඔය පිළිතුරු ලියන එක පොඩ්ඩක් නතර කරලා ලියා ගන්න තුන්වෙනි ප්‍රශ්නය කට්ටිය අතමය නෙවුලනවා හරි 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 පොඩ්ඩක් 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 ලියා ගන්න ප්‍රශ්නය නිහංස වාදෙන් ප්‍රශ්න ලියන්න යන්න එපා වීඩියෝ එක රෙකෝඩින් එක බලලා වැරදි කරගන්න නැත්නම් ඉඳ තියන්න දන්නේ නෑ නේවා තේරුණාද? හා සර්. හරි. ඕන්න කොලයක් අරගෙන ලියා ගන්න. කොලේක ලියා ගන්න ඕන නැත්නම් රෙකෝඩින් එක බලලා වැඩි කරගන්න. හරි. ලියා ගන්න අංක 3 වෙනි ප්‍රශ්නය. ලියා ගන්න. ඔබගේ ඔබගේ කාමරයේ ඇති කාමරය කියලා කියන්නේ පුතේ පොත් මේසය හොඳද නැත්නම් කාමරය කියලා මේ නිදාගන්න කාමරය කියන්න එපා පොත් මේසය එහෙම ලිය එහෙම මම නැත්තම් මට දෙන්න දෙම පොත් මේසය කියලා. නමුත් පොත් මේසය කියලා දෙනට වඩා දරුවෙක් හිතන්න ඕන ඔබගේ කාමරය කියද්දි කාමරය කියලා කියන්නේ ඔයාලා වැඩ කරන තැන. ඔබගේ කාමරයේ ඇති දේවල් 10ක් ඇඳ 10ක් ඇඳ දහයක් ඇඳ දහයක් ඇඳ දහයක් ඇඳ හරි සදිව අන්තිම ප්‍රශ්න කියන්න දහයක් ඇඳ ඒ වාට දෙමලෙන් කියන ආකාරය දෙමලෙන් කියන ආකාරය දෙමලෙන් කියන ආකාරය ලියන්න
අපි ඊළඟට කතා කරන පාඩම තමයි පුතේ ඉලක්කම් පාඩමෙන් පස්සේ අපි ඉගෙන ගන්න ඊළඟ පාඩම තමයි මොකක්ද දන්නවද අපගේ අවට තියෙන දේවල් හරි උදුලි ප්‍රශ්නේ ලිව්වද හරි දෙනුවනි පොඩ්ඩක් හෙමින් ප්‍රශ්නේ කියන්න අපි ලියා ගන්න බැරි වෙච්ච අයට පොඩ්ඩක් ලියා ගන්න ඔබගේ කාමරයේ ඔබගේ කාමරයේ ඇති පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් කවුද දෙනුවනි පොඩ්ඩක් ඉන්න පුතා ලියා ගන්න අපේ බැරි වෙච්ච අය ඉන්නවනේ ඔබගේ කාමරයේ ඇති හරි කියන්න දෙනුවනි දේවල් 10ක් ඇඳ දේවල් 10ක් ඇඳ දේවාල නෙමෙයි හොඳද දේවල් දේවල් දේවාල කියලා ලියන්න එපා දේවල් 10ක් ඇඳ ඒවට දෙමලෙන් කියන ආකාරය ඒවට දෙමලෙන් කියන ආකාරය ලියන්න අන්න හරි ඒවට දෙමලෙන් කියන ආකාරය ලියන්න ඒවට දෙමලෙන් කියන ආකාරය ලියන්න හරිද වැඩේ සදීව් හරි කරන්න බලන්න දැන් කට්ටිය වැඩ ටික ඔක්කොම කරන්න බලන්න අපි ලබන සතිය වල පිළිතුරු සාකච්ඡා කරමු දැන් ප්‍රශ්න ටික කරා හරිම නියමයි තව ප්‍රශ්නයක් දෙන්නද ඇති නේද තව ප්‍රශ්න ඕනේ නැහැ නේද ළමයි මොකද දෙමල එපා වෙයි වගේ නේ කවුසිනි ආ කවුසිනි තව ප්‍රශ්නයක් ඕනද ඇති නේද ඇති 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 හොඳයි හොඳයි ඇති ඇති සදේව් ලියාගත්තද ප්‍රශ්නය ඔව් සර් දැන් සදේව් ස්පීඩ් එක තියෙනවා ස්පීඩ් එක හොඳයි කලින් ඔච්චර ඉක්මනට ලියා ගන්න බෑ නේද ඕ දැන් ලියාගත්තා ආ දැන් ලියාගත්ත හැටි සදේව් ඔයාලේ ගම කොහෙද තියෙන්නේ උගලූරේද කොග්ගාමර මහරජ්ජි මුල්ල මම එහෙම කිව්වට දන්නේ නැහැ දිස්ත්‍රික්කය මොකද්ද කුරුණෑගල කුරුණෑගල නේද ලංකාවේ වැඩිම ජනගහනය ඉන්න දිස්ත්‍රික්කය දන්නවද ආ බාගරන්න නෑ සර් නැත්නම් මොකද ලංකාවේ වැඩිම ජනගහනය ඉන්න දිස්ත්‍රික්කය තමයි කුරුණෑගල ඔයලා බලන්න පුරුදු කියලා අහන්න පුළුවන් ප්‍රශ්නයක් හොඳද ශිෂ්ටත්ව පේපරේ අහන්න පුළුවන් ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනය ඇති දිස්ත්‍රික්කය කුමක්ද පළවෙනි එක දෙනවා මාතර දෙවෙනි එක දෙනවා කුරුණෑගල ඊළඟ එක දෙනවා හම්බන්තොට ඊළඟ දෙනවා කොළඹ ළමයි ගත්ත ගමන් ගහන්නේ කොළඹ අනිවාර්යයෙන්ම ගත්ත ගමන් ගහන්නේ කොළඹ ලංකාවේ වැඩිම ජනගහනය ඉන්න දිස්ත්‍රික්කය තමයි කුරුණෑගල ආ හොයලා බලන්න මේ හොයන්න කියන්නේ එහෙම ඕනේ ශිෂ්ටත්ව ක්ලාසස් යනවා මේ පොඩක් සර් ගෙන් හරි ටීචින් හරි අහලා බලන්න මම නිකන් කිව්වේ හොඳයි කුරුණෑගල ඔව් සියක් ප්‍රශ්නයක්ද කුරුණෑගල යන්න ඕනද නෑ සර් මම කුරුණෑගල ආ පුතා මම කුරුණෑගල ආ වත් කුරුණෑගලද ආ හොඳයි ඔයා කොහෙද උඩ කුරුණෑගල සියක් මගුරන් කඩවල මගුරන් කඩවල එහෙද මගුරන් කඩවලද ඔව් සර් මට එහෙම කිව්වට මන් දන්නේ නෑ කුරුණෑගල කිව්වම දන්නවා ඉතින් එහෙම දන්නේ හරි පුතේ හොඳයි සියක් හොඳයි දැනගන්න තමන්ගේ දිස්ත්‍රික්කයේ තියෙන වටිනාකම ඔය මොන දිස්ත්‍රික්කයට වඩා හොඳම දිස්ත්‍රික්කය මන් කියන්නද මොන දිස්ත්‍රික්කයද කියලා මාතර දිස්ත්‍රික්කය හරිද ඕ හොඳම දිස්ත්‍රික්කය තමයි මාතර දිස්ත්‍රික්කය ඇත්ත කියන්නේ බොරු නෙමෙයි. හරි. එහෙනම් ඔය වැඩ ටික ගෙදරදි කරන් ඉන්න අපි ලබන සතියේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා අපි අලුත් පාඩමට යමු. පුතේ ලබන සතියේ තරු කාඩ් එකක් අරන් සම්බන්ධ වෙන්න සියලු දෙනාම තරු කාඩ් එකක් තේරුණාද? මොකද්ද ගේන්න ඕන ලබන සතියේ පෙවින්? තරු කාඩ් එකක්. ස්ටැම්ප් පෙට්ටියක් නෙමෙයි මොකද්ද? තරු කාඩ් එකක්. අම්මා හරි. තරු කාඩ් එකක් තවන් ගෙන්න ඕන. හරි. එහෙනම් ලබන සතියේ තරු කාඩ් එකක් අරන් සම්බන්ධ වෙන්න තරු කාඩ් නැත්තම් දෙමාපියන්ට කරදර කරන්න යන්න එපා. මේ වෙලාවේ ඇත්තටම අමාරුයි පුතේ. තරු කාඩ් එකක් නැත්තම්
අපි ගමු පුංචි කඩදාසි වලින් රවුම් කපලා. ඒක කමක් නැහැ. හරිද? අපි මේ වෙලාවට රවුම් ටිකක් කපලා ලවගමු. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. සියලු දෙනාම පරිසරින් අර ටික් කරන්න රෙකෝඩින් එක වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරාවි. එතකොට ඒකෙන් බලන්න පුළුවන් ඔයාලට. සියලු දෙනාම පරිසරමින් ඉන්න වණක්කම් ආයුබෝවන් මුල්මණි හෙල්තුනේ පෙරුවන් සරණයි. අදත් වාර මීඳුන් සම්දිප්පෝ. උගන්වපු ටික හොඳට බලා ගන්න කරපු ප්‍රශ්න ටික නැවත නැවත කරන්ද පිළිතුරු ලියන්න තියෙන ප්‍රශ්න ටික අයිමත් ලියන්න අන්තිමට දුන්න ප්‍රශ්න ටිකත් හරියට පිළිතුරු දෙක ලියන්න අපි ලබන සතියේ ඒ ටික සාකච්ඡා කරමු හරි පුතේ මීන්ඩෝ සංදිප්පෝ නන්දෝ